අපි ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය විදියට එළඹෙන දෙසැම්බර් 8 වෙනිදා වරාය සේවකයෝ තමන්ගේ වැඩ නවත්තලා එළියට බහිනවා ඒ වගේම තෙල් සංස්ථාව සේවකයෝත් එළියට බහිනවා විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයෝ අපි එදාට ලෙඩ්නුවාඩු වාර්තා කළා සියලු බලාගාර වැඩබිම් කාර්යාලයෙන් එළියට බහැලා සියලුම සේවකයෝ කොළඹට එනවා තෙල් වරාය විදුලි ඒකාබද්ධ දෙවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දෙසැම්බර් 8 වෙනිදා අපි ලංකා අපි කොටුව දුම්රිය පොලිස් නිලධාරීන් පවත්වනවා අනතුරුව පසුගියදා අපි අස්සම් කරපු සේවක විරෝධතා පෙස්සම ගරු ජනාධිපතිතුමාට බාර දීම සඳහා දෙවැන්ත විරෝධතා පාගමනක් අපි දහවල් 1ට ආරම්භ කරනවා කොටුව දුම්රිය පොලිස් නිලධාරීන් දෙසැම්බර් 8 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයාට අපි යම් යම් ක්‍රියාමාර්ග නම් කිව්වා මේක අහන්නේ නැහැ ආණ්ඩුව ඇතුලේ කැබිනට් එක ඇතුලේ දැවැන්ත ඉරිතැලීම සහ විරෝධයක් තිබෙනවා මේ ඇමරිකා නිව් පෝස්ට් එලිජි සමාගම සම්බන්ධයෙන්. දැන් මේ වෙනකොට විදුලි බලමන් විතර නෙමෙයි වරාය අක්කර 13ක ඉඩම ඒ වගේ සේවාවන් අනිත් පැත්තේ ලබන සතිය වෙනකොට තෙල් ඒකාධිකාරිය ඉන්දියන් ආණ්ඩුවට දෙන්න තමයි යන්නේ. ඒ කියන්නේ දැනට තොරතුරු වල IOC වෙනුවට වෙනත් සමාගමක් ගේන්න සාකච්ඡා කරමින් පැවතිනවා. ඒ සමාගම ඉල්ලීමක් කරලා තියෙනවා විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තුල වෙනත් කාටවත් තෙල් ව්‍යාපාරය කරන්න බැහැ කියලා. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. තෙල් විදුලි බලමන්ලේ වරාය වගේ ජාතික සම්පත් වලින් ඔබට යමින් ආණ්ඩුව සියල්ල විකුණමින් තිබෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ පරාජය කිරීම සඳහා අපි 8 වෙනිදා මෙතෙක් පවත්වපු ක්‍රියාමාර්ගවලින් එහා ගිය දෙවන්ත ක්‍රියාමාර්ගයකට තෙල් වරාය විදුලි ඒකාබද්ධව යනවා. ඒකට සූදානම් නැත්තම් අපි අනිවාර්යයෙන්ම ලොකු ඊටලා ලොකු ක්‍රියාමාර්ග ගන්නවට මොකද වැඩ වර්ජන තීන්දුවක් අරන් තියෙන්නේ. වැඩ වර්ජන කරන දිනේ සම්බන්ධයෙන් අපිට තාම ප්‍රකාශනපත් කළේ නැහැ. ඒ රටේ ජනයා ගැන හිතලා. හැබැයි අපිට 8 වෙනිදාන් පස්සේ මේ දිනේ නියමකරනද ආණ්ඩුව තමයි තමන්ගේ වගකීම යුතුයකම ඉෂ්ට කරනකොට අපිට කන්න දුන්නොත් ආණ්ඩුව තමයි අදාළ වැඩ වර්ජන දින නියමකරනද කටයුතු කරන්නේ. විශේෂම ගත්තොත් පූර්ණ දැනුවත් කිරීම 8 වෙනිදාට විදුලි බල මණ්ඩලයේ කාර්යාල ඒ වගේ ගෙවීම් බිල් ගෙවීම් කවුන්ටර් මේ සියල්ල වහලා කොළඹට එන්න කියන එක අද දීපව්‍යාප්ත ලංකා විදුලි බල මණ්ඩලය ඇතුලේ අපි පත්‍රිකාව බෙදා හරිමින් විදුලි බල මණ්ඩලයේ 28000ක් වෙච්ච සේවක දැනුවත් කරනවා. එදාට මොන බල නිවාඩු අවලංගු කිරීමක් කළත් මොන බලපෑමක් කළත් ඔබ කොළඹට එන්න මේ ජාතික සම්පත් බේරා ගැනීම එදා මේකට සමගාමීව වරාය ඇතුලේ තෙල් සංස්ථා ඇතුලේ මේ ක්‍රියාදාමයේ සිදුවීම් වෙනවා සේවක දැනුවත් කිරීම මේනකොට සිදුවීම් පවතිනවා.